ඔය හැමෝම සුදස්සක් ඉතින් දකින්න නැති අද කවුද අපිත් එක්ක ෆේස් ටු ෆේස් කතා කරන්න කියලා ඉන්නේ කියලා ප්‍රවීණ කලා ශිල්පිනී නිරංජනී සම්මගරාජා. ඉතින් අපි කොහොමද මේ දවස්වල ගිය ජීවිතේ? ඉතාම හොඳයි. සරල සාමාන්‍ය ජීවිතය තමයි හැමදාම ගත කරන්නේ. මේ දවස්වල මගේ අලුත් චිත්‍රපටියේ රූගත කරගෙන ඉවර කරලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉන්නවා ගෙදර වෙලා. නිරංජනී සම්මගරාජා කොයි වගේ කැමතිද? ඉක්මනටම කටිය විශ්වාස කරනවා. මම හිතනවා මම නරකක් කරන්නේ නැත්නම් මට නරකක් වෙන්නේ නැහැ කියලා හිතන කෙනෙක්. ගොඩක් දෙවියෝ විශ්වාස කරන කෙනෙක්. සමාජය ගැන ගොඩක් ආදරය කරන කෙනෙක්, ආස කරන කෙනෙක්. ඉතින් සාමාන්‍ය සරල ජීවිත ජීවිතේ සාමාන්‍ය ලාංකීය දෙමළ කෙනෙක් කියලා. දැන් අපි චිත්‍රපට ක්ෂේත්‍රයත් දුත් එහෙම අපකට ආවද නැද? කොහොමද කලාවට තියෙන්නේ? චිත්‍රපට සිනමාවට කොහොමද තියෙන්නේ? මම මගේ වෘත්තීය මාර්ගය අතරම නිවේ තමයි මම මාධ්‍ය තුළට ඉන්නේ. 2009 ඉන්පසු මම හදකෙවීම් වලට යොමුවා යටිවි. එතනදී මට හම්බ වෙනවා තරඟ ප්‍රදර්ශන කියලා අන්දකෙන්නේ. එයා ඒ දවස්වල වේදිකා නාට්‍ය කරගෙන ගියාමලේ ඇත්තම කතාව මම නුවර නිසා අපි ඉතාමම දෙමළ නිසා අපි ගොඩක් දන්නේ නැහැ ලංකාවේ නාට්‍ය කලාවට මෙච්චර ලොකු තැනක් තියෙනවද කියන එක ඇත්තම දන්නේ නැහැ. ඒකෝ සිනමාව කතා කරන තරමට වේදිකා නාට්‍ය එනවා අඩුයි. කියන්නේ ඒක ගැන කතා බහට ලක් වෙනවා හරීම අරිම අඩුයි. ඉතින් මම එච්චර දැනගෙන හිටියේ නැහැ. ඉතින් මම යටිවි එකේ හඬකවීම් කරා. කියන්නේ වීඩියෝ ඩ්‍රාමා දෙකක එකක් සිංහල එකක් දෙමළ දෙකේම මම හඬකවීම් කරා. ඉතින් තරඟකට වුණා එයාගේ නාට්‍යයේ දෙමළ කතා කරන දෙමළ සිංහල කතා කරන දෙමළ කෙල්ලෙක් සහ සිංහ කියන තෝරන. මම ඇත්තටම කොළඹට එන්නේ ගායිකාවක් වෙන්න. හැබැයි ඒක සිද්ධ වුණේ නැහැ. හැබැයි ඒ දක්ෂතාවය තරඟක එයාගේ වේදිකා නාට්‍ය තුළින් පාවිච්චි කරගත්තා තමයි කියලා කියන්න ඕනේ. ඉතින් මල්ලි අපි සාමාන්‍යයෙන් හැමදේම අපි සරලවම ගන්නේ. එකක් අපි හිතට වදිනකම් ඒකේ බර දැනෙනකම් අපි හැමදේම අපි ජීවිතය තුළ එහෙමයි අත්දැකීමක් විඳින්න ඕනේ. ඒක හොඳද නරකද කියලා දැනගන්න. ඉතින් මම ඉස්සලම කරේ දකුණු පළාතේ තමයි වේදිකා නාට්‍ය අපි රඟ දැක්වේ. ඉතින් මම එතකොට ඒ තමයි අපි සාමාන්‍ය ස්කූල් වලත් අපි වේදිකා නාට්‍ය කරනවානේ. නිකන් ඒ වගේ එකක් කියලා මම ඉතින් ඇක්ට් කරා. පළවෙනි වතාවට දකුණු පළාතේ හොඳම නිළිය සම්මානය මට ලැබුණා. ඉතින් මට එතකොට ඒ සම්මානය හරි පොඩි. මගේ ජීවිතේ මම ලැබපු බම්පු පළවෙනි සම්මානය ප්‍රමාණයෙන් පොඩි. පොඩි වුණාට මම හරිම ආදරය කරන සම්මානයක් ඒක. ඉතින් ඒ පොඩි සම්මානය තමයි මාව අද මෙතෙන්ට ගෙනාවේ. ඒ සහ ඒ තරඟක මං කැරති තිබුණු විශ්වාසය. ඉතින් ඇත්තම කතාව මේ සම්මානය ගන්නවත් මට යන්න බැරුණා. ඒ අතරතුරේදී මට ඉනියම් චිත්‍රපටියේ රූගත කිරීම වෙනුවෙන් මම යාපනය යන්න සිද්ධ වුණා. ඒ චිත්‍රපටිය උඩ උනත් මාගේ සම්බන්ධ හේතු උනේ අශෝක හඳගම මහත්මයා මේම දමිළ චිත්‍රපටයක් වෙනින් නළුවිලියෝ වෙන ඒකේ සහාය අධ්‍යක්ෂක වන අමල් අනිසයියා තමයි තරඟකලි ආලු තරඟකලි ජානකයගේ මනිකන් ජානකයව මතක් කරන්න ඕනේ. එයාලා මාව පෙන්නනවා මෙහෙමයි මෙයාන්ත මේ නබි දක්ෂය එක්ක කරන්න පුළුවන් මෙයාව දාන්නකෝ කියලා කිව්වම මම බෑම කියනවා. පළවෙනි එක මගේ ෆැමිලි එකේ කොහොමද මම තාත්ත නැහැ මම තාත්තව දැක්කලා මම හදාවට දැක්ති මම පුංචි වාපයි අම්මා හිටියා පිටුදාකර ස්ට්‍රීට් කියන්නේ තාත්ත නැති දරුවෙකුණා වගේ තේරෙන්නේ ගුණා බලා ගන්නවා කියන්නේ ගුණා දේවල් කරන්න බෑ අපිට රිස්ට්‍රික්ෂන්ස් තියෙනවා සීමා ගත වෙලා හිටියේ. ඉතින් මම මාගේ ලැබිලා නිවේදිකාව පිටිට රසවත් කරේ හරි අමාරුයි. කියන්නේ පොඩ්ඩක් පරක්ුණත් ටෙන්ෂන් වෙනවා ගෙදරින් ගන්න කොයිද ගියේ මොනා පරක්ු එන්නේ. ඉතින් එහෙම තියෙනකොට මම යාපනේ ෆිල්ම් එකක් මොනවද කියන්නේ කියලා මම බැහැම කිව්වා. ඊට පස්සේ තමයි තරංගංක ජානකයි අමලයි ඔක්කොම මේ චිත්‍රපටයේ දින වැදගත්කම අශෝකනගම මහත්මයා වගේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකතුමාගේ වැදගත්කම එයා වගේ එයාගේ චිත්‍රපටය තුළින් රංගනින් නායකව ලැබෙන එක වටිනාකම මට පැහැදිලි කරා. සහ මගේ යාළුවා මට රක් සිංහල යාළුවා එයාලත් කිව්වා මේ නිරජු වලට හොඳ චාන්ස් එකක් මේක ඔයක පාවිච්චි කරගන්න කියලා. ඊට පස්සේ මම ඕකේ කියලා ඒ අතරතුරේ තමයි මේ නිවේදිකා නාට්‍යත් කරන ගමයි කියන ඊට පුහුණු මේම මේවා කරන ස්ටේජ් එකේ ඇක්ට් කරලා ඒ සම්මානෙ ගත්ත තරඟක තමයි මම වෙනින් ගිල ගත්තේ. එතකොට මම මෙහිඳ ට්‍රැවල් කරලා යන ගම යන්නගේ ෂූට් එක වෙනුවෙන් ඒක මගේ ජීවිතේ අමතක කරන්න බැරි සිදුවීමක්. ඉතින් මේ සම්මානයේ මල්ලි අදටත් මම මේ සම්මානයට මාර ආදරේ. මේ සම්මානය නැත්තම් අද ඔයා වුණත් මාව මෙහිම ෆේස් ටු ෆේස් වැඩසටහන තුලින් වුණත් මාව ගෙන්නන්නේ නැහැ.
ඉතින් එහෙම තමයි මල්ලි මම සිනමා ශාස්ත්‍රයට ඉන්නේ. ඉතින් මේ ලෙවන් කියන්නේ චිත්‍රපටයේ මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. ඉතින් මම කවදාවත් හිතුවේ නෑ මල්ලි දැන් තනින් කිව්වා වගේ. ඒක හොඳම නිගේ සම්මාන. හොඳම නිගේ සම්මාන අතන මගේ පළවෙනි චිත්‍රපටයේ ඒක මම ඇක්ට් කරන්න මට අවුරුදු 21යි. ඉතින් මගේ පළවෙනි චිත්‍රපටයේම හොඳම නිගේ ඉතින් පිට පිට මට ගොඩක් බර දැනෙන්න පටන් ගත්තා. කියන්නේ ආ වගකීමක් ආවා. ඊට පස්සේ ඒක ෂූටින් ඉවර කරලා ආවයි පස්සේම එහෙම අවුරුද්දේම අන්තිම ෆයිනල් එකේ නම් මගේ වේදිකා නාට්‍යයේ මේ උළලේ යූත් එකේ ෆයිනල් එකේ නම් යූත් ඩ්‍රාමා ෆෙස්ටිවල් එකේ ඒකේ අවුරුදු 34 වෙනි මේ යවුන නාට්‍ය උළල අවුරුදු 34 කට පළවෙනි වතාවට තමයි දමිල කෙනෙක් සිංහල වේදිකා නාට්‍ය හොඳම නිලය ගන්න ෆයිනල් එකේ මේ එකක් මට ලැබුණා. ඉතින් මගේ ජීවිතේ එක දිගට සම්මාන ලාවතුලින් මට මාර වගකීමක් දෙන්නා. කියන්නේ මම හිතනවා හිතුවා මෙල්ලෝ මට මොනවද එකක් දෙනවා මොනවද එකක් දෙන්නවා. උඹ මේක හරියට බාර අරගෙන හරි විදිහට ඉස්සරහට ඵලයක් උඹට ඒක හරි කියන එක මට කොහේදෝ සබඳාමෙන් එකක් කියනවා වගේ මට දැනෙන බව ගන්නවා. ඊට පස්සේ තමයි මම හිතුවේ හරි. ඊට පස්සේ මම හොඳම නිගේ සම්මානය ගන්නවා ඊළඟ චිත්‍රපටයේ වෙන්නේ. ඊට පස්සේ ඒ චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දෙකක් මම ලබා ගත්තා. ඊට පස්සේ ජාත්‍යන්තර සිනමා සම්මාන වලක මම නිර්දේශකලා හිටියා දුබයි ෆිල්ම් ෆෙස්ටිවල් එකේ. ඉතින් එහෙම එක දිගට අර පොඩි කාල පරතර ඇතුළේම කලාව තුළින් මට නොහිතපු දේවල් සිද්ධ වුණා. ඊට පස්සේ තමයි මම හිතුවේ හරි මම නොහිතපු දේවල් මගේ මට කාත් එකක් මට දෙවියෝ විසින් සමහරව විසින් දෙන්නලා තිබ්බා. ඉතින් මම මේක ඉස්සරහට හරි විදිහට ගෙනියන්න ඕනේ කියන එක තමයි මගේ මේ රංගන ජීවිතේ පටන් ගත්තේ. එහෙම මම මේ ළඟදී මම ආටිකල් එක දැක්කා. හරි කැමතියි කියලා ගණිකාව ඔය චරිතය කරන්නේ. ඔව්. ඇයි එවැනි චරිතයක් කරන්නේ? ඇත්තම කතාව මල්ලි දැන් සාමාන්‍යයෙන් අපි නිවියෝ හැටියට මම කතාව එක මට තව ඊට තව දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා. හේතුව දැන් අපි ගොඩාක් කට්ටිය හිතනවානේ මම නිවියෙක් වුණාම මම කරන්න ඕනේ ලස්සන චරිත. මම සමහර නිවියෝ හිතන දේ තමයි කියන්නේ. දැන් සමහර කට්ටිය හිතන්නේ නෑ මම ඇක්ට් කරන්නේ ආර්ට් ෆිල්ම්ස් විතරයි. කමර්ෂියල් කරන්න. සමහර නිවියෝ මම ප්‍රසිද්ධ වුණත් ඇති. එහෙම මට තිබිච්ච එක දැන් ගණිකාවක් කියවම මල්ලිය අපේ සමාජෙ බලන දේ පිළියක් තියෙනවනේ. හා මේ ගණිකාව. දැන් ගණිකාව චරිතය කොහොමද හම්බුණා කියතාව? හම්බෙලා දැන් අපි උදාහරණයක් ගමුකෝ අශෝක වන්දනාම කතා විමුක්තියයි සුන්දරයි එතකොට සංජය කුමාර කියන එවැනි චරිතයක ඔබට එම චරිතය ඇතුලේ නිර්වත් දර්ශන වාර ගණනාවක මොහොතේ සිද්ධ වුණා. අපේ බලන්න. මෙහෙමයි. නිර්මාණයක් කියන්නේ ලියන්නේ අධ්‍යක්ෂක කුමාරි හරිද? එයා ඒ චරිත වෙනුවෙන් දේවල් කරලා ඇතිනේ, ස්ටඩි කරලා ඇතිනේ. හැබැයි මම කවදාවත් මට නිර්වත් දෙන්න කිව්ව බයිලම නිර්වත් දෙන්නේ නැහැ. හරිද? ආට රංගන ශිල්පිනියක් කෙනෙක් මම ස්ටඩි කරන්න ඕනේ ඒ චරිත. මම එකට හොඳ උදාහරණයක් කියන්නම්. මට පෞද්ගලික වෙච්ච උදාහරණයක්. සමහර වෙලාවට ප්‍රශ්නයක් එළියට යනවා නම් දන්නේ නැහැ. හැබැයි මට මේ ආශිත වෙච්ච සමහර ඒ අධ්‍යක්ෂතුමාට ඒක මතකද දන්නේ නැහැ. මම මේක කියන්නේ අනේක මගේ චිත්‍රපටයක් එන්න දිනවා මන්නේ ලකු සමනල සීනියර් කියලා. හරිද? ලයිට් බටර්ෆ්ලයි ඩ්‍රීම්ස්. එම චිත්‍රපටිය මට තිබුණා මම බාත්รูම් එකේ නියුඩ් නාන එක. හරිද? දැන් මට ගියාම කල්චර් කතාවක් කියලා මට අධ්‍යක්ෂතුමා කිව්වා ඒ චිත්‍රපටය අධ්‍යක්ෂතුමා ප්‍රියන්ත කල්වාරච්චයි. يعني පළවෙනි චිත්‍රපටිය. ඔකම කතා කරලා තිබුණා නම් ජී මම නියුඩ් කරන්න ඕනේ. මම අයියා නියුඩ්. මට කතාව අහන්න කතාවට ඉතාම වැදගත් නම් ඒ නියුඩිටි එක තුලින් කතාවල වටිනාකම කෙනවනම් ඒ චරිතට වටිනාකම කෙනවනම් බලන්න. නැතුව මට නිකන් ඒතුව මම ලංකාවේ එතන සංස්කෘතියක් තියෙන අපි ජීවත් වෙන මිනිස්සු අපිට පෞද්ගලික දේවල් තියෙනවායි පෞද්ගලිකව අපි නිර්වත් වෙන දේ තියෙනවා. හරිද? එහෙම කියලා හැමතැනම ගිහිල්ලා අපිලා එහෙම කරන්න බෑ. අපේ පෞද්ගලික ආශාවල් ඉන්ට්‍රස්ට් ඒවා වෙන එක. වෘත්තියක් හැටියට සීමාවක් ඇතුලේ ගිහිල්ලා මේව කරන්න කිව්වම මේව කරන්න බෑ. ඉතල මම ඒක ස්ටඩි කරන්න ඕනේ චරිතේ ඒක කොච්චර උදව් වෙනවද? ඒ චරිතේ කියන්නේ ඒක අත්‍යවශ්‍ය නම ඒ චරිතය තුලින් ඒ නිවන් දර්ශනය තුලින් මේ චරිත සාධාරණයක් වෙනවා නම් ඔබේ කරන්න පසුබට වෙන්නේ නැහැ. පසුබට වෙන්නේ නැහැ. හැමදාම වාගේ අපි කරන තව වැරද්දක් තමයි සම්මානයක් ගන්න
අන්තම අපි හිතන්නේ මම ඔක්කොම දන්නවා. මම ආයේ සුපිරි නළුව හරි නිලිය හරි කියලා ආයෙ හිතගන්න නෑ. අපි හැමදාම සෙට් එකකට යනකොට හරි අලුතින් අපිට ස්ක්‍රිප්ට් එකක් ලැබෙනකොට හරි ඒ දිරෙක්ට වයසින් වැඩිද අද්දකින්මින් අඩුද වැඩිද ඒව අදාළ කරගන්න එපා. සෙට් එකට යනකොට මුකුත්ම දන්නේ නෑ මම. අද තමයි මම ඉගෙන ගන්න යන්නේ කියලා තමයි අපි යන්න ඕනේ. නළුවෙක් නිලියෙක් කියන්නේ මලි වතුර වගේ වෙනවා. අපි අපිව මොන භාජනයකට දාන්නේ ඒ භාජනයේ හැඩය අපි ගන්න පුරුදු වෙනවා. මම ගලක් වුණාම ඒක කරන්න බෑනේ. අපි ගොඩාක් කටි සමාවෙන්න මේක කියන එක මට කියන්න වෙනවා. ගොඩාක් නළු නිලිය අතර තියෙන ප්‍රශ්නය මම දන්නවා. ඒ නිසා සමහර කටි අධිශලොට ගරු දෙන්නේ නැහැ. ඒඩීලට ගරු කරන්නේ නැහැ. මේකප් ආටිස්ට්ට ගරු කරන්නේ නැහැ. ටී බෝයිලට උනත් ගරු කරන්නේ ආයෙ හිතන්න දවස පටන් ගන්න කාගේද ටීබෝගේ මූණේ? එයා තමයි උදේට ඇවිල්ලා අපි දවස පටන් ගන්නෙ. දොරට තට්ටු කරලා නංගිද අක්කද මිස්ද මොනවාරි එයාලා කියලා මෙන්න තේක කියලා සිනාමුසු මූණේ අපේ ජීවිතය ඉගෙන ඒ ෂූටිං දවස පටන් ගන්න ඒ මනුස්සයා. ඉතින් එයාට ගෞරව කරන්න පටන් ගන්න පුරුදු වෙන්න. එහෙම නැහැ අපේ රටේ. දැන් සමහර කට්ටිය අර ටඟල ප්‍රසිද්ධ වුණාම හිතාගෙන ඉන්නේ මම තමයි ලොක්කා. එතකොට එහෙම අමාරුයි. මම හැමතිස්සෙම වලි මම පොඩි චරිතයක් උනත් මට කරන්න ලැබුණා මම යන්නේ මට මුකුම දන්නේ නැහැ. හා කියලා දෙන්න. මොනවද මම කරන්න ඕනේ මොනවද මේ චරිතේ? සමහර එහෙම පුරුදු වෙන්න. එතකොට තමයි ඒක ඇත්තම කතාව ඒක කරන්නේ ඔයාලගේ හොඳට නෙමෙයි. අපිව බලාගෙන ඉන්නවනේ මිනිස්සු. එයාලා පව්. ඇත්තම ඒ ප්‍රේක්ෂකයන් පව්. එයාලා එයාලගේ වෙලා නාස්ති කරලා අපිව බලනවා. සල්ලි නාස්ති කරලා බලනවා. ඉතින් ඒ මිනිස්සු පව්. ඒ මිනිස්සු වෙනුවෙන් ඔයාලා කරන දේ හරියට කරන්න. ඒකයි මම ඉල්ලන්නේ. ඔයා වෙනුවෙන් මේක කරන්න නෙවෙයි. මම නම් ඒක පැහැදිලිව කියන්නේ දැන් තමන් වෙනුවෙන් කරන එක ඉතාම හොඳයි. ඒක කරන්නේ නැහැනේ මල්ලි. ඒ නිසා එක්ක බලන ප්‍රේක්ෂකයන් ගැන හරි ඔළුවේ තියාගෙන නෑ මම ඒ මිනිස්සු වෙනුවෙන් හරි මම මේක කරනවා. මේක සාර්ථක මේ චරිතේ ගොඩනගනවා. කියලා හරි එහෙම හරි පුළුවන්. ඇයි මේ අද ලංකාවේ ප්‍රවීණ අලුතෙන් හැම ගොඩාක්ම මේ නිලියන් මොඩල්ස්ලා ගණිකා වෘත්තිය දෙන්නේ? ඒක මොකද කලාවෙන් එවන නිසි පේමන්ට් එකක් ගෙවන්න නැති හින්දද? මොකක්ද ඒක වෙලා තියෙන හේතුව කියලා දකින්න. මේ චිත්‍රපටි ප්‍රධාන චන්දක නිෂ්පාදකත්වයක බුදියන්න ඕනම නෑ කවදාවත්ම නෑ. එහෙනම් ඒක මේ තත්ත්වය පුදා වෙනවා. මෙහෙමනේ මල්ලි මම ඒකට මගේ පෞද්ගලික උත්තරේ තමයි මම දෙන්නේ. ඔයා ටැලන්ටඩ්. ඔයා ඔයාගෙන දන්නවා නම් ඔයා ඔයාගේ කැපැසිටි එක දන්නවා නම් ඔයා අද හිටම නිලිනෙක් නළුවෙක් වෙන්න ඕනේ නැහැ. වෙලා වෙනවා. වෙලා වෙනකම් ඉන්න. ඒ පේෂන්ට් එක ඔයාට නැත්තම් ඔයා එහෙම කරලා තමයි යන්න ඕනේ කියලා ඔයාම නැතිවනේ කරන්නේ. එක අතකින් හම්පුඩි ගන්න පුළුවන්ද? නැහැ. ඒ නිසා ඔයාලට කවදාවත් බෑ එයාට බලද්ද කියන්න. මැසේජ් කරලා මට ඇත්තටම මගේ රස්සාව කරන්න තප්පිරිය වෙන තරමට ගියා. ඊට පස්සේ මම හැම ප්‍රූෆ් එකක් එක්කම ගිහිල්ලා මම වැඩ කරන ආයතනයට එක පෙන්නුවා. පෙන්වයින් පස්සේ සමාවෙන්න මෙව කියන දෙයට හැම පිරිමියාම සාධාරණයෙන්තර පෙනී සිටින්නේ ගෑණියෙක් නෙමෙයි. සමාවෙන්න මේක කියනවා. ඒක සමාජය වෙන දෙයක්. අන්තිමට වැරදිකාරයා වුණේ මම. අන්තිමට ඒ මට ඒ වගේ ජරා යෝජනා කරපු කෙනා වෙනුවෙන් පෙනී සිටිනවා. එයාගේ ආලෝ පිරිමි කට්ටිය. එක්කෙනෙක් මට ඇවිල්ලා කියනවා මම කියනවා ඔයාලා ගිනාව යනි පරි. ඒ මිනිස්යාගේ දෙක්සකන් මැරේජ් දු කරලා ඉන්නේ. හරිද? එයා මානසිකව වැටිලාලු. එයාගේ ෆස්ට් වයිෆ් මැරිලා සෙකන්ඩ් මැරේජ් එක කරලා ඉන්නේ. ආ මානසිකව වැටිලාලු. ඉතින් ඒ වගේ කෙනෙක් එහෙම කතා කරන එක ඇඩ්ජස්ට් කරගන්නලු. ඉතින් මම එතකොට ඇත්තටම මම දීපු උත්තරේ මම දැන් කියන්නම්. ඒක මම හිතන්නේ ඒක වරද්ද කියලා. එහෙනම් ඔයාගේ ගෑණිව නැත්නම් ඔයාගේ දුවව දෙන්න එයාගේ මානසිකත්වය හදන්න. මගේ අම්මා මාව මෙතෙන්ට යවලා තින්නේ එක එක පිරිමින්ගේ මානසිකත්වය හදන්න නෙමෙයි කියලා මම එතුමාට ඒ වෙලෙම උත්තර
උත්තරේ දුන්නා මේ අපරාධ කියන්නේ බෑ මම එතකොට ලයිව් එකක් කරන ගමන් හිටියේ මේ ලයිව් එක කරන අතරතුර මම විලමද කතා කරේ මම කතා කරද්දී කන්ට්‍රෝල් රූම් එකේ හැමෝටම වුණා ඉතින් ඒ අයියලා දෙලෙකම මම හරියට තමයි කිව්වේ මම මෙලේ කතා කරපු කට්ටියත් හිටියා මම මෙලෙන් කතා කරපු නැති කට්ටියත් පිළිගන්න කට්ටිය හිටියා ඉතින් මරන්න පිළිගන්නේ නැහැ සහ ගොඩක් කටි කියනවනේ මලි ගෑණියා යටි නීතිය නැහැ කියලා ඉතින් පොඩි ළමයි වත්‍රේක් කරනවානේ එහෙනම් ඒ පොඩි ළමයා මොනව කරන්නේ ඒ කිරිසප්පයා මොනව කරන්නද සමහර වෙලාවට ඒ අයියා කියනවා යාමට කියපු දේවල් මම අර කියන්නේ මගේ වොයිස් එක අහන්න බැරිලු ඉතින් මන් දෙන්නේ මම කතා කරන්නේ તો ගොල් වෙලා ඉන්නද මගේ එනවා මගේ වොයිස් එක අහන උඹලාට මොනවද වෙනවද ඒ කියන්නේ ගෑන වොයිස් එක විශ්වාස නැති ඒ මොනවද වට වෙනවද මම අහන්නේ නෑ ඒක හරි ප්‍රශ්නයක් මල්ලි දැන් ඔයාගේ මානසිකත්වය සහ ඔයාගේ සිතුවිල්ලේ වැරද්දක් තියාගෙන මට වැරදි කියලා හරියනවද මම හැමදාම මම හරි ජොලියෙන් ඉන්න කෙනෙක් වගේ මම හරි hina වෙලා හැමෝත් එක්කම කතා බහ කරලා කුණුහරු පොරක් කතා කරනවා ඇයි දැන් ඔයා එහෙම කතා කරොත් මම ඒකෙම උත්තර දෙනවා ඔයාලට නේද බෑනේ නැතයි තමයි ඉන්න බෑ ඉතින් එහෙම කියලා මයි මම හැමදේටම සූදානම් කරලා වෙලා ඉන්නේ කියලා ඔයා හිතා ගන්නකොට මම බයිනේ ඒක නම් කලින් කිව්වේ මගේ පෞද්ගලික නිර්වචනීස් තියෙනවා අපි පෞද්ගලික නිර්වචනයක් තියෙනවා එහෙම කියලා මට බෑනේ හැමෝම ඉස්සරහා ගිහලා නිරුවත් වෙන්න. එහෙම බෑ කවදාවත්. ඉතින් ඒ නිසා අප්‍රෝච් කරන කලින් හිතන්න ඕනේ. මම කරන එක හරිද වැරදිද කියලා. ඉතින් අපේ රටේ ප්‍රධාන ලෝකෙම බලන්නකො. පොඩි ළමයි මොන තියන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒ පොඩි ළමයාගේ මොනවා දැකලාද? ඒ පොඩි ළමයා මොනවා ඒ පොඩි ළමයාගේ මොනවා ඇට්‍රැක්ට් වෙලාද? හොඳ අපි සනී ලියෝන් ගත්තොත් එහෙම සනී ලියෝන්ට දැන් ඉන්දියාවෙන් පියරන් දිනන නිජේ මොකද ඒ ෆෝන් ස්ටාර් කෙනෙක්. හැබැයි ආ ෆෝන් ස්ටාර් උනේ ඇත්තටම මේ කතාව දන්නම තමන්ගේ තාත්තගේ ජීවිතේ බේරගන්න ගන්න සල්ලි නැහැ. ඒ සල්ලි නැති නිසා එයාට එයාට එහෙම අවස්ථාවක් ආවා, එහෙම යෝජනාවක් ආවා. තමන්ගේ ගරුත්වය තමන්ගේ තාත්තගේ ජීවිතේ. එතකොට තමයි එයා ඒක තෝරගන්නේ. හැබැයි අපි කියන්නේ කොහොමද එයාට? අරකට මේකට එයාවම බලලා කරන්න ඕන දේවල් කරගන්න අපේ පිළිමි. හැබැයි කියන්නේ අන්න ගණිකාව අර බීප් වචන කියලා කියනවා. බීච්. කියනවා ඉතින්. ඉතින් ඒක අපි ඉස්සර හදාගන්න ඕනේ. අපි ඉස්සර ආයෙකට හදාගන්න නැතුව මට බෑ කාටවත් වැරදි කියන්න. සමහර කියන්නේ අපි එක එංගලෙක මෙම් පිනවල එහෙම තුනක් අපි බලාගෙන ඉන්නවා කියන ඒක අපිට අපිවම තේරුම් ගන්න තමයි කියන්නේ. උඹ උඹට අයිතියක් නෑ තව කෙනෙකුට වැරදි කියන්නේ ඉස්සෙල්ලා උඹේ වැරදි තියෙනවා නම් ඒක හදාගෙන ඊට පස්සේ වැරද්ද වෙනවා. අනිත් කෙනා අපි එහෙම කරන්නේ නෑ ඉස්සෙල්ලා අනින්න අනුත් එකට. අනිත් එක ගන්නilla එනලා ඊට පස්සේ තමයි අපි ඒක පිළිගන්නෙම නෑ. කරුණාව පිළිගන්නෙම. මට අයිති යෝජනා ඉන්න තියෙන සිනමා ශාස්ත්‍රයේ ගුල නෙමෙයි. ආලජේ කම වෙනස්ද සම්බන්ධ කරගන්න. ඉතින් වාසනාවට අපේ පවුලේ හැමෝම ඇමරිකරේ දෙමළ කට්ටියව. ඉතින් මම විතරයි ඉතුරුනේ. ඉතින් සමහරවිට මම හිතනවා මගේ ආච්චිම ගොඩනේ බලාගෙන ඉඳලා තමයි එයා යවලා තියෙන්නේ කියලා මගේ ජීවිතේට. ඉතින් සිංහල කෙනෙක්ව ආදරය කරන්නේ මම බලමු පෝරුවේ නැගින්න බලාගෙන ඉන්නවා. හැබැයි දැම්ම නෙමෙයි. වගකීම් ගොඩක් තියෙනවා. තාත්තා නැතුව හැදිච්ච ළමයෙක් නිසා මට මගේ අම්මා, මගේ සහෝදරයෝ, මාව හදපු මගේ තාත්තා පුංචි ළමයාලාගෙන වගකීම් තියෙනවා. සහ මාව විශ්වාස කරලා නිහීත් කරපු ඔයාලා ගැනත් මම හිතනවා. ඔයාලට රංගන ශිල්පියෙක් හැටියට හොඳ නිර්මාණ දෙන්න ඕන වගේ කීමක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක කසාද වෙන වෙලාවට වෙයි. ඉදිරියේදී එන්නද නිර්මාණ මොකක්ද? ඉදිරියේදී මගේ චිත්‍රපටිය පහක් තියෙනවා. ගිනිපුරක් ගිනිපුර වැසියෝ. ගිනිවැසිපුර ඔසේ සුනාමි ගිනිවැසිපුර අධ්‍යක්ෂක දේවිද කොංගාගේ මහත්මයා සෝමනාථ විද්‍යාලයේ මහත්මයාගේ සුනාමි චිත්‍රපටය
ඒකත් මගේ ජීවිතේ මේ චිත්‍රපටි දෙකම ටර්නින් පොයින්ට් එක මගේ ජීවිතේ මම නොහිතපු චරිත දෙකක් ඒ අධිෂිතුමා දෙන්නටම මම එහෙමම ස්තුතිවත් කියනවා හේතුව මාවම තෝරගත්තු එකට ඒ නිසා ඒක මම කිසිම සැකයක් නැතුව කියනවා ලංකාවේ වාසනාවන්ත නිළියෙක් මම කියලා ඇත්තම කතාව ඉන්පස්සේ රත්සමනල සිහිනය සොප්පන සුන්දරි කියලා ලාංකීය දැන්නෙල චිත්‍රපටයක් තියෙනවා සොප්පන සුන්දරි කියලා ඔයාලට බලන්න පුළුවන් ලංකාවේ දැන් හැම ක්‍රමෙන් දැමිල ලාංකීය දැමිල සිනමාව ඉස්සරහට එනවා පොඩක් පොඩක් ඒකත් ඇත්තම කතාව ඒකේ වැඩකම සිංහල කටයුතු දැන් මම ඒක නෝ කියන්නේ අපි වැඩ කරනකොට අපි ඔයාලත් එක්ක එකතු වෙලා වැඩ කරනවා වගේ ඔයාලා නිර්මාණය කරන අපිවත් එහෙම පැත්තෙම ඒක කරනවා ඒතකොට තමයි මේ අපේ ශේෂ්ත්‍රයේ ශක්තිමත් ඉස්සරහට ගිහිල්ලා වෙද්දා කෙනෙක්ම නලපන්න බෑ. එහෙම කියන්නේ මම. මම ගොඩක් ළමයි කරලා කලින් කිව්වා ඉන්නේ නීතිය ගණිකා වෘත්තිය වලින් දෙන්නේ කියලා. එහෙම නියෝ කියලා කියන්නේ බෑ. මොකද ඉන්දියාවේ දැන් අපි හිතමු ඉන්දියාවේ කෝන් ස්ටාර් කෙනෙක් කියලා යසෝදරාට පෑවා කියලා. ඒ ආටිස්ට් කෙනා ලංකාවේ මිනිස්සු දන්නේ නැහැනේ. ඔව්. ඒක හින්දා ඇයි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ලංකාවේ ඉන්න කලාකරුවන් ගැන කවුරු හරි කෙනෙක් මොන හරි දැන් දන්නවා. මෙහෙම ඒකට තව හේතුවක් කියන්න මා කියන එක කියමුකෝ ඒකට හේතුවක් කියන්න අපේ රටේ වෙන තව ඉෂුව එකක් මල්ලි අපි චරිතය වෙනුවෙන් ජීවත් වෙන්නේ ඉන්දියාවේ මෙහෙමයි මල්ලි ඉන්දියාවේ නිලිය සුද්ධවන්තය කියලා කියන්න බෑ නේද හරි ඉන්දියාව කියන්නේ මීට වඩා හපම් හරි අපේ රට ඉතාම හොඳයි අපේ රටේ බලෙන් දෙනවා නිලිය ඉන්න සමහර නිලිය සමහර පැත්තේ හරි හැබැයි ඉන්දියාවේ එන්නේ ඉන්දියාවේ එහෙම හිටියොත් තමයි වාට chance එක. ඒ නිසා අපේ ශේෂ්ත්‍රයේගෙන කොහේ කොතනවත් මල්ලි බාලු කරන්න හොඳ නැහැ. මේක වටින දැනක් විතර වටින මිනිස්සු ඉන්නවා. හොඳ මිනිස්සු ඉන්නවා. හොඳ ශේෂ්ත්‍රයේ හොඳ කට්ටිය ඉන්නවා මේක තුල. හොඳ අදවතක් තියෙන දක්ෂතාවය විතරක් බලලා ඒකට වෙනුවෙන් ඉන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා මේක තුල. හැබැයි ඉන්දියාව කියන්නේ එහෙම නෙමෙයි. ඉන්දියාවේ අනිවාර්යෙන් මේම සිද්ධි වුණේ නැත්තම් top star වෙන්නම බෑ. හැබැයි එයාලා උනායින් පස්සේ එයාලා එකින් මිදෙනවා. අපි එමෙන අපි ගිනිනවා එක දිගට. ඒක අපිට තියෙන ප්‍රශ්නේ. එයාලා top star වෙලා එයාලා ඒ ස්ථීරත්වය ගත්තම එයාලා ජීවිතේ කලාව ලැබෙන්නේ. එයාලා ගණිකාවට හදා ගන්නවා. acting schools යනවා, acting colleges යනවා. සිංහලට පුරුදු වෙනවා, නර්තනය පුරුදු වෙනවා, ගායනනද ගායන හැමදේම එයාලා පුරුදු වෙනවා. එයාලා moral එක වැඩි කරගෙන හදා ගන්නවා. ඒක කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත. අපි ඒක කරන්නේ නෑ. සහ වාක්‍යමනි යශෝදරා දේවි එක්තරා දැන් එයා ආවම මල්ලි එයා ඒක වෙනුවෙන්ම කැපෙලා ඉන්නවානේ. කෑම බීමද නැත්නම් එයා කතා කරන විදියද හැමදේම. අපි එහෙම නෑ. මම කරලා තියෙන මම කරන්නේ යශෝදරා නම් මම ඉස්සලා සෙට් එකට යන්න කලින් මම ඇඟ තුලින් මගේ සෝල් එක තුලින් මම රෙඩි වෙන්නේ මම යශෝදරා වෙන්න. මගේ චරිත කෙසේ වෙත මගේ පර්සනල් කෙසේ වෙත තවා හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් ජරා වෙන්න පුළුවන් ඒක අදාළ නැහැ හරිද හැබැයි වා සෙට් එකට හරි මේ චරිතෙට පණ පොවන්න කලින් ඔය ඔළුවේ මනසින් ආත්මයෙන් ඇඟෙන් හදා ගන්න ඕනේ ඒක හදාගත්තේ නැත්තම් බෑ ඔයා සුපිරි කොච්චර සුපිරි නිලියෙක් වුණත් වැඩක් නැහැ නළුවෙක් වුණත් වැඩක් නැහැ ඒක සාර්ථක වෙන්නේ නැහැ
ඒක අපි කරන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ. ඒවලා කරන්නේ නැහැ කිව්වොත් පිළිගන්නේ නැහැ. මම ඒ වගේ නිලිය දැකලා තියෙනවා. මම ඒ වගේ නළුවන දැකලා නැත්තම කතාව. නළුවන ඇත්තම ලංකාවේ කැප වෙනවා. සීරියස්ලි. එයාලා වුණ දෙයක් බාරාගන්නේ රිස්ක් එක අරන් වැඩ කරනවා. මේ නිලිය මම දැකලා තියෙනවා. කැත කරන්න ඕන චරිත කැත වෙලා ඇක්ට් කරන්න කැමති නැහැ. මම ඒව ඇත්තටම මගේ පෞද්ගලිකේ මම නිලිය දැකලා තියෙනවා. ඔයාගේ චරිතය හිඟන්නේ නම් ඔයා හිඟන්නේ වෙන්නේ පායදේනේ. ඔයා කොෂින්ගන්නේ හිඟන්නේ සුදුයි. හිඟන්නේ සුදු දැයි. යාලේ කොම්බෙල්ලා කරවෙලා. සමහර අය ඇත්තට සුදු කෙනෙක් වෙන්නේ නැති. හිඟන ගියන කෙනා සුදු වෙන්නේ නැති. හැබැයි අවුවෙන්ට ගනිනලා කෑම බීම හරියට නැහැ. ඉතින් එයා අනිවාර්යෙන් ටෝන් ඩවුන් වෙන්න ඕනනේ. පිළිත් බෑ. මම ටෝන් ඩවුන් YouTube
වැඩසටහන තුලින් අපිට ගොඩක් දේවල් ඕපන්ලි කතා කරන්න පුළුවන්. ඇත්තටම මේ අවස්ථාව තමයි ගොඩක් අටියද නැත්තේ. ඉතින් මේ අවස්ථාව ඔයාලා අපිට රංගන ශිල්පිනිය හරියටදී කවුරු හරි මාධ්‍යයෙන් අපේ ශිෂ්‍යයෙ ඉන්න කට්ටියට ඔයාලා ඒක ලබා දෙනවා. හදවතේ තියෙන දේ එහෙමම කතා කරන්න. ඉතින් ඒක ඉතින් වටිනවා. ඒ නිසා හැමෝම ඉන් විසින් මම YouTube එකට Facebook එකට කරනත් ස්තුතියි කියනවා. ඔව් අද අපි සමග තුනේ සම්මානනීය රංගන ශිල්පිනිය නිලංජ සම්බුරාය මහත්මිය. ඉතින් ඇගේ ඉදිර ජීවිත සරූපකයන් සාර්ථක වේවා කියලා යුක්ටි අපි හැමෝම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද තමයි සම්බන්ධව කොහොමවත් ස්තුතියි. බොහොම ස්තුතියි මන්ත්‍රී බලකම්.